අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත IOC සියලුම පෙට්‍රල් වල මිල ගණන් 49 කින් වැඩි කරයි. හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තුත් යලිත් වැඩි වෙයි. සිපෙට්කෝ සහ IOC මිල සමාන කරන්න යයි. අදත් කපන විදුලිය. තවත් ගෑස් නැවක් දිවයිනට. ගෑස් නිසා බණ්ඩාරවෙල උණුසුම් වෙයි. බණ්ඩාරවෙල ලීටර අලවිසලකට ගල් ප්‍රහාරයක්. කාන්තාවක් රෝහලේ. ශ්‍රීලංකාව සම්බන්ධයෙන් වන IMF වාර්තාව නිකුත් වෙයි. මිල සූත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වෙලා. IMF කියයි ආර්ථිකය ගොඩ ගැනීමටත් IMF වෙතින් උපදෙස් කිහිපයක්. හිතු මනාපිට මුදල් අච්චු ගැසීම නොකළ යුතුයි. IMF වාර්තාව ගැන මහ බැංකුව සිය ස්ථාවරය කියයි. සර්වපාක්ෂික සමුළුවේදී අපි විතරයි විධිමත් යෝජනාවලියක් ඉදිරිපත් කළේ හිටපු ජනපති මෛත්‍රී කියයි. රට තුල යලිත් පෞල් පාලනයකට ඉඩ තියන්නේ නැහැ. වත්මන් පාලනය අනිවාර්යෙන් පරාජය කරනවා. විමල් සහ උදය කියයි. සැවොම එක්ව මේ ගමන යා යුතුයි. නැත්නම් ගමන අසාර්ථකයි. අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරිනා හිමියන් කියයි. ගයක් පාසා ඇහෙන්නේ පාපකාරී ආණ්ඩුව පළවා හැරීමයි සජිත් කියයි. මැරිච්ච ගහට දිරච්ච ගහ එකතු වුණා කියලා ලොකු විප්ලවයක් කරන්න බෑ මිලාන් කියයි. මිනි පෙට්ටියක්වත් ගන්න බැරි තැනට පත් වුණු රටේ ආර්ථික ව්‍යසනය. දැන් දේශීය පුවත්. IOC සමාගම සියලුම පෙට්‍රල් බල මිල ඉහළ දැමීමට ඊයේ රාත්‍රියේ කටයුතු කළා. ඒ රුපියල් 49 කින්. නමුත් මෙවර ඩීසල් මිල වැඩි කරන්නේ නැති බව තමයි IOC ප්‍රකාශ කළේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 303ක් ලෙසද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 332ක් ලෙසද ඉහළ ගොස් තිබෙනවා. සිපෙට්කෝ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. ඉන්ධන මිල වැඩි කිරීමට පෙර IOC සමාගමේ බොහෝ ඉන්ධන හල්වල ඉන්ධන තිබුණේ නැහැ. ඔවුන් ඉන්ධන හිඟයක් මවා පෑවා. තෙල් බෙදා හැරීම සීමා කරලයි තිබ්බේ. ඕනම දෙයක හිඟය පිටුපස ඇත්තේ මිල වැඩි කිරීම බව අපට දැන් හොඳටම තේරෙනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ සියලුම පෙට්‍රල් වර්ගවල මිල වැඩි කළා. ඒ රුපියල් 49කින්. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් වෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 300 32ක් වනවා මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි මාර සනීප එළිවෙන 12 වෙනකොට තමයි බය මේ ඊනෙන් බය වෙලා ආවේ මේ පාරක් දැනුන්නේ නැහැ තාම සභාපති කියන ඉර දැනුන්නේ නැහැ හොඳට දැනෙනකන් ඒගොල්ලෝ වැඩි කරනවා ඇත්තටම රැට අමුතු සෙල්ලම් තමයි වෙන්නේ මේක රජය කපටි වැඩක් අත්‍යවශ්‍යම දේ මොකද්ද ඒක බලලා මේ අවස්ථානුව වැඩි කරනවා මේක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ මුළු ජනතාවම ස්කෝල් එක උගන්වන්න ඕන ප්‍රින්සිපල් කෙනෙක් ඉතින් ප්‍රින්සිපල් කෙනෙක් නොදරුවෙක් ස්කෝල් එක ප්‍රින්සිපල් කෙනෙක් වුණාම ස්කෝල් එකත් ඉවරයි ළමයිනුත් ඉවරයි සර්ප්‍රයිස් එක නම් ඉතින් ඇත්තරම දැන් සපති කියලා අහන්න දිනවා අනිත් එක ඉන්න හිටෙන් රටක් දීපු එක ගැන ස්තුතියි කියන්නත් තියෙනවා අර කලින් කිව්වා වගේ ඉන්න තියුණු රට අපිට වෙච්ච දේ ගැන ඇත්තරම දුකයි ලෝක අර්බුදයි ලංකාවේ අර්බුදයි ඔක්කොම එක බෙලගෙසලා තියෙන මොහොතක් වශයෙන් මම දකින්න දේ නැගිටලා බලන්ති බඩු වැඩි සොක් සොක් අපි දුන්නා ඔකට මොන වෙලා තියෙන්නේ නේද සාහන විදෙන්න කතා කරන්න කියනවා කතා කරලා වැඩක් නැහැ ඒක ඒක අපි නම් කියන්නේ වහාම පව නොදී රාජපක්ෂගේ પરම්පරාවටම ඉල්ලා අස්සලා කරුණා කරලා ඇමරිකාවට යන්න කියලා තවත් සාහන ලබා දෙන්න ඒ කට්ටියට ගිහිල්ලා මේ කොයාරි සැපෙන් රටේ ගිහිල්ලා සැපෙන් ඉන්න කියන්නේ අද අපිට වැඩි මිලටවත් අද මෙතන තෙල් ටික එවන්නේ වෙලාවට මිල වැඩි කරලත් අපිට රැකියාව කරන්න බෑ මිල වැඩි මිල වෙලා තෙල් ටික වෙලාවට එවන්නේ දික්කොයට දිවර වරායට දැන් දින 3ක් තෙල් නැහැ මේ අතර IOC මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ රියදුරන්ද සිය මිල ගණන් වෙනස් කර තිබෙනවා එය හෙට සිට ක්‍රියාත්මකයි අපි මේ වෙන විට ත්‍රිරෝද රථ රියදුරන් මගින් මගී ප්‍රවාහනය සිදු වෙන සියලුම කිලෝමීටරයක් සඳහා පළවෙනි කිලෝමීටරයට රුපියල් 80කුත් දෙවෙනි කිලෝමීටරයට රුපියල් 70කුත් යන මිල අපි ස්ථාවර මිලක් හැටියට පවත්වාගෙන යනවා තෙල් මිල රුපියල් 350 දක්වා ඉහළ ගියත් අපි මේ මිල එසේම පවත්වාගෙන යන්න තීරණය කරනවා මෙය හෙට සිට ක්‍රියාත්මක
කරනවා හැම වෙලේම තෙල් මිල වැඩි කිරීමේ පෙරගමන් කරුවා තමයි IOC IOC මෙහෙම හිතුණු වෙලාවට කොහොමද ඉන්ධන මිල වැඩි කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මේ පිළිබඳව වගකීමක් නැද්ද ජනාධිපතිවරයාම ජනතාව පීඩාවට පත් කරන්න එපා කියද්දී ඇයි අපේ ජනතාවගේ බෙල්ලට ඉන්දියන් ඔයිල් සමාගම තොණ්ඩුව දාන කල් රජය බලාගෙන ඉන්නේ දැන් එතකොට අපි නටන්න ඕනේ ඉන්දියාවේ බෙරපදයටද ඉන්දියාවෙන් කන්න සල්ලි ගත්තු නිසාද ජනතාවට මෙහෙම පීඩා දෙන්නේ කියලා අහන්න කැමතියි IOC මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීම අසාධාරණ බවයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ කණිතෙල් ව්‍යාපාරී නියෝජනය කරන උරු සමිති සහෝදරවරයෙක් විදිහට මට ඇත්තම කියන්න තියෙන රටේ ජනතාවට දැඩි පීඩනයක් තියෙන මොහතක නැවත වතාවක් ඉන්ධන මිල IOC සමාගම වැඩි කිරීම ඉතාමත්ම අසාධාරණයි කියන කාරණාව තමයි මට කියන්න තියෙන්නේ IOC සමාගම අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල සංශෝධනය කරලා තියෙනවා දැනටත් කණිතෙල් නීතිගත සංස්ථාව දෙවන්ත පාඩුවක් ලබනවා IOC සමාගම කවදාකවත් පාඩු ලබන නිෂ්පාදන අලෙවි කරේ නැහැ මේ මොහොතේ තවමත් පෝලිම් තියෙනවා හැබැයි අපිට මේ මිල වැඩි වීමත් එක්ක මේ පෝලිම් ක්‍රමය තවදුරටත් අඩුවීමක් සිදු වෙනවා කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඉන්ධන ඇමති හැමතිස්සම කියන්නේ මිනිස්සු බෝලි වලට තෙල් අරන් යන නිසා මේ හිඟේ ඇති වෙලා තියෙන්නේ කියලා. මෙහෙම IOC ලොකු අයියා හිතූ වෙලාවට මිල වැඩි කරද්දී සිපෙට්කෝ පොඩි මල්ලිත් මිල වැඩි කරයි කියලා බයට බෝලි වලට නෙමෙයි මිනිස්සු ලිඳට දාලා ඉන්ධන ගබඩා කළත් මොකුත් කියන්න බෑ. අද ඉඳන් තව තවත් සිපෙට්කෝ පොලිම් වැඩි වෙවි. ඒ සිපෙට්කෝ මිලත් ඉහළදායි කියලා බයට මිනිසුන්ගේ බය සාධාරණයි. මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ වැලේ වැල් නැතිව. දැන් IOC ලොකු අයියාගේ අඩිපාර යන සිපෙට්කෝ පොඩි මල්ලිත් මිල වැඩි කරයිද? ආගේ දැක්ම කියන එක තමයි. IOC ගැන ඉස්සෙල්ලා මේක තියෙන්නේ බල්ලි තියෙන්නේ. ඉස්සෙල්ලාම ඒවනේ ගොනා ඉස්සරට යවන්නේ ඊට පස්සේ කරත් එන්නේ. ඒවනේ කියපාරක් තුනේ. IOC පැත්තේ කොහොමද යන්නේ මේ ඉන්ජින් කාර්ය රැලා ඉන්න බෑනේ අපිට. ඉන්ජින් කාර්ය නේද රට විනාශ කරන්නේ. ඉස්සෙල්ලා මේ 8 ලක්ෂ කොහොම කියව යන්න ඕනේ. දෙල්ටි ගාන ද පාර මිනිස්සු නෑ. අයර් දුවන්න. දවස් දෙකකින් ආය වැඩි කරයි මේක ලඟ. දෙයියන්ට තියෙන පල්ලමට තමයි. බලකට තමයි බයින්ඩ තියෙන්නේ. දැන් වෙන කොයිව බයින්ඩ විදියක් නෑ. ඔන්න දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අලුත්ම තියරියක් එළියට දාලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල වැඩි කරන්නේ නැහැලු. ඒත් IOC මිල හා සිපෙට්කෝ මිල දැන් සමාන කරන්න යනවලු. එතකොට සමාන කරද්දී මිල වැඩි වෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතිහාසයේ පුරාම සිපෙට්කෝ මිල වැඩි කළාම තමයි IOC ඒ සමානව මිල වැඩි කළේ. ඒක වෙනස් කළේ IOC තමයි. අන්තිමට සිපෙට්කෝ එකට IOC බලපුලුවන්කාරකම ළඟ දන ගහන්න වුණා. මේ පිළිබඳව අදහස් දක්වූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්දානේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා. මේක සම්පූර්ණ ගසා කෑම. මේ වැඩි කිරීම කරන්න මේ ඉන්දියා සමාගමට බලය ආයේ කොහොමද? ඉන්දියා ඔයිල් සමාගමට දීලා තියෙන 20 අවුරුද්ද බලපත්‍රය. මේ බලපත්‍රයේ සම්පූර්ණ බල අධිකාරිය තියෙන්නේ කණිත්තේ අමාත්‍යංශයේ සතු. පාලන කිලීමේ රෙගුලේටරවරයා පාලක බලය තියෙන්නේ කණිත්තේ අමාත්‍යවරයා. ගියුසමේ තියෙනවා සියලු ඉන්ධන අකණ්ඩව ප්‍රමිතිය යුක්තව සාධාරණ මිලට අලෙවි කළ යුතුයි කියලා. රජයේ නියප කරපු මිලටයි මේ වෙනතුරු LIOC මේ ආණ්ඩුවෙන් ඉස්සර දිගටම ඉන්ධන මිල වික්කේ. දැන් ගසා කෑමේ මිලට ගිහිල්ලා තියෙනවා ලෝක වෙළඳපොලේ මිලවක්වත් යුක්‍රේනයේ කතන්දරයක්වත් ඩොලරව පාති ඉන්ධවක්වත් නෙමෙයි මේක ඉන්දියාවේ බලය පෙන්වමින් අපිව හිරකාරය කරලා තියෙනවා. මේ අතර පෞද්ගලික ඉන්ධන පෙරවුම් හල් සතු බවුසර් වලට ඉන්ධන ලබා නොදී සංස්ථාවේ බවුසර් සඳහා ප්‍රමුඛ ස්ථානය ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙන බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එම නිසා නිසි වේලාවට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදාළ පෞද්ගලික බවුසර් රථ අයත් පෙරවුම් හල් ආශ්‍රිතව ඉන්ධන හිඟයක් ඇතිවන බවයි එම සංගමයේ ලේකම් DV ශාන්ත සිල්වා මහතා පැවසුවේ. ඊයේ රාත්‍රී 9 මාට පමණ ඉන්ධන බෙදා හැරීම් කටයුතු නවතලා අද උදේ පාන්දර පටන් ගන්න තියෙනවා. නමුත් ප්‍රවාහන ශාස්ත්‍රයේ තියෙන ටැංකි රථ පමණක් උදේ ආරම්භ තියෙනවා. දවල් 10 වෙනකනුත් ඉන්ධන පිරවීම සතු ටැංකි රථ ඉන්ධන පිරවීම සඳහා අරගෙන තිබුණා. ඉන්ධන හල් සතු ටැංකි රථ මගින් ඉන්ධන ගෙනියන ඒවට ප්‍රවාහන අංශය මගින් මේ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු කරන අඩුයි. දැන් මේ අවස්ථාවේ ඉන්ධන පිරවීම සතු ටැංකි රථ මගින් ඉන්ධන නොයාම තුල ඒ අදාළ ඒ ප්‍රදේශයන් වල ඉන්ධන හිඟයක් ඇති වෙන්න පුළුවන්. මෙවැනි අක්‍රමිකතා බොහෝමයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සිදුවනවා. ඉන්ධන හල්වල ඉන්ධන බෙදන හැටි බලන්න ආරක්ෂක හමුදාව දැම්මට වඩා සංස්ථාව ඇතුලේ තියෙන දූෂණ වංචා ගැන හොයන්න බලන්න සහ ඒවා මර්ධනය කරන්න උත්සාහයක් ගත්තනම් ඉන්ධන හිඟයට යම් පිළිතුරක් හොයාගන්න පුළුවන්. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගත් විදුලි අර්බුදයත් එක්ක විදුලි කප්පාදුව දිගටම මාස ගාණක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. පැය 1න් 2න් පටන් අරන් පැය 7-8 කපන්න වුණා. ඊයේත් පැය 6කට වැඩියෙන් විදුලිය කැපුවා.
යොගදනවි බලාගාරයත් කැලණි තිස්ස බලාගාරයේ කොටසකුත් තාම දැවිතෙල් නැතිව අක්‍රීයයි. ඒ නිසා අවුරුදු කාලය වෙනකොට පැය 10කට වැඩියෙන් විදුලිය කපන්න වෙයි කියලා විදුලි වෘත්තීය සමිතිය කිව්වා. ගොඩක් දේවල් වෙන්නේ නැහැ කියලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කිව්වත් ඒ හැමදේම වුණා. සභාපතිවරයා විදුලිය කපන්නේ නැහැ කිව්වා. අන්තිමට කැපුවා. හදිසි මිලදී ගැනීම ඕනේ නැහැ කිව්වා. ඒත් ඊට අවසර දුන්නා. විදුලි බල මණ්ඩලයට නඩු දානවා කිව්වා. ඒත් දාපු නඩුවක් නම් තාම හොයා ගන්න බෑ. දැන් ඊයේ කියනවා පැය 10ක් විදුලිය කපන්න ඕනේ නැහැ කියලා. කලින් කියපු කතා එක්ක මේ කියපු කතාව අපි විශ්වාස කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක්. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්ය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීමට හේතු වූ කරුණු රසක් අදාළ වාර්තාවේ සඳහන්. මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද අද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළා. මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ 1952 වසරේ සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් ගත වූ වසර දෙක තුළ වත්මන් රජය අච්චු ගසා ඇති බවයි. අපි දැන් ඉන්නේ විශාල ආර්ථික අර්බුදයක. තෙල් මිල නොහිතන විදිහට දවසින් දවස ඉහළ යනවා. ගෑස් මිල, බඩු මිල මිනිසුන්ට කොහොමත්ම දරා ගන්න බැහැ. අද තියෙන මිල නෙවෙයි හෙට උදේට. මේ විදිහට ගියොත් නම් ජීවත් වෙන එකටත් මුදල් ගෙවන්න වෙයි. මේ තියෙන ආර්ථික අර්බුදයට දැන් අපිට ඉන්න එකම ඉෂ්ට දේවතාව තමයි IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ අර්බුදය පටන් ගන්න කාලෙදිම අපි IMF ගියා නම් අද මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් රටේ ඇති නොවෙන්නත් තිබුණා. ආර්ථික විශේෂඥයින් නිරන්තරයෙන්ම කියෝ දෙයක් තමයි අපි IMF යන්නම ඕනේ. නැත්නම් මේ තත්ත්වෙන් අපට ගොඩ එන්න බැහැ කියන එක. ආණ්ඩුව ප්‍රමාද වෙලා හරි මේ ගත්ත තීරණය දැන් ජනතාවගේ සුභසිද්ධියට යෙදීම ආණ්ඩුව සතු යුතුකමක්. නයපරෙන් වගේම ජීවන අරගලයට මුහුණ දෙන්න බැරුව ඉන්න ජනතාව කබලෙන් ලිපට දාන තත්ත්වයක් මේ නිසා නිර්මාණය නොකිරීම රජයේ වගකීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපේක්ෂා කරන බව රජය ප්‍රකාශයට පත් කිරීමත් සමගම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේදී IMF වාර්තාව පිළිබඳව තොරතුරු විමසා සිටියා. එවැනි පසුබිමකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වූ වාර්තාව ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුවයි. පිටු 95කින් සමන්විත මෙම වාර්තාව මගින් මෙරට සර්ව ආර්ථික ස්ථාවරභාවය රාජ්‍ය ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වාසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් රජය ක්‍රියාවට නැග්මීම කඩිනම් අවශ්‍යතාවයක් බවද පෙන්වා දී තිබෙනවා. අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අඩු කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ගත යුතු බව IMF වාර්තාවේ දැක්වෙනවා. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය හා ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2204 දක්වා පහත වැටි ඇති බවද දැක්වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2% ණය බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. ජාත්‍යන්තර ප්‍රාක්තන වෙළඳපළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර 2020 ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතල මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ ඍජු ණය ලබා දීමට පෙළඹුණු බවද එම වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය හා ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මත දේශීය ඉල්ලුම ඉහළ යාම මූල්‍ය හිඟයට හේතු වී ඇති බවද IMF වාර්තාවේ දැක්වෙනවා. මෙම වාර්තාවට අනුව එහි නවවන පිටුවේ සඳහන් වන්නේ මෙසේ. රටේ ණය 100% ගුණයකින් වැඩිවීම සිදුව ඇත්තේ කොවිඩ් වසංගතය සිය හිතමිතුරන්ට දුන් බදු සහන අයවැය කළමනාකරණය නොකිරීමට හේතු වූ බවයි. මිල සූත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බවද එහි දැක්වෙනවා. වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර පෙන්වන්නේ මූලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳවැටීම සිදුව ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළේ පහළම ශ්‍රේණිගත කිරීම් දරන ආර්ථිකයේ ගොඩ ගැනීම පිළිබඳව මූල්‍ය අරමුදල උපදෙස් කිහිපයක්ද ලබා දී තිබෙනවා. 2019 ලබා දුන් බදු සහන, ඒ කියන්නේ වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන වෙනස් කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකුණා දැමීම,
නය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමු කිරීම උද්දමනේ පාලනය කිරීමට පියවර ගැනීම එනම් හිතු මනාපයට මුදල් අච්චු ගැසීම නැවතීම මුදල් මණ්ඩලය හරහා මහා බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම වෙළඳපොළ නිර්ණායක අණුව පොලි අනුපාතය තීරණය කිරීම සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම ලෙස එම උපදෙස් මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා බොදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැතිව වියදම් පාලනය කරන්නේ නැතිව පාඩු ලබන ආයතන බර දිගින් දිකටම දරමින් පොලි අනුපාත කෘතිම ලෙස පහර දමමින් හිටි හැටියේම පසුගිය සතියේ රුපියල පාකර දැමීම වැරදි මූල්‍ය තීරණයක් බව මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවද අද සිය ස්ථාවරය පළ කළා මහා බැංකුව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ අනුව අදාළ වාර්තාවේ දැක්වෙන පරිදි මෙරට ආර්ථිකයේ ස්ථාවර කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම, විනිමය අනුපාතිකයේ නම්‍යශීලීභාවයට ඉඩ දීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනු සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ. මේ අතර IMF ලංකා වාර්තාව සුරංගනා කතාවෙන් රටක් ඇඳ වූ මහ බැංකු අධිපති හා දේශපාලඥින් නිර්වත් කිරීමක් බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්කොන් මහතා සියත ප්‍රවෘත්තිංශය සමග ප්‍රකාශ කළේ 1952 ඉඳන් 2020 දක්වා කාලය තුල මේ මහ බැංකුව විවෘත කරපු දවසේ ඉඳන් අච්චු ගහපු මුදු මුදල් ප්‍රමාණය වගේ 23 ගුණයක් මේ පහුගිය අවුරුදු දෙක තුල වත්මන් රජය අච්චු ගහලා තියෙනවා මේ මුදල් අච්චු ගැසීම නිසා තමයි අපේ රටේ අද භාණ්ඩවල උද්දමනය අතිවිශාල විදිහට ඉහළ යමින් තිබෙන්නේ මිනිස්සු හාමතේ බඩගින්නේ ඉන්න තත්වයකට පත් වෙලා තිබෙන්නේ මේකේ ප්‍රතිඵලය අපි අද විඳින්න තිබෙනවා මේක අද નિවරදි කරේ නැත්නම් මෙයටත් වැඩිය ආර්ථික අර්බුදයකට ලංකාව ගමන් කරන බව ඉතාමත්ම පැහැදිලිව අපිට හඳුර ගන්න පුළුවන්. ගෑස් රැගත් තවත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. තවමත් ගෑස් ගන්න ජනතාව දිගු පෝලිම් වල. අද බණ්ඩාරවැල නගරයේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. එෙහිදී ඇති වූ ගැටුමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ගෑස් රැගත් තවත් නෞකාවක් අද පසුරුවේ දිවයිනට ළඟාවීමට නියමිතයි. අද දින ගෑස් මෙට්‍රික් ටන් 3650ක් රැගෙන එන බවයි වාර්තා වුණේ. මේ මොහොත වෙන විට ගෑස් නැව් කඩිනමින් ජනතාවට නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි තෙල් වරාය වෘත්තීය සමිති නම් පවසන්නේ. ගෑස් නැව් කොපමණ ආවත් තවමත් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න ගෑස් සමාගම්වලට හැකි වෙලා නැහැ. ගෑස් ගන්න තවමත් ජනතාව දිගු පෝලිම්බල. ඇතැම් ප්‍රදේශවල ගෑස් නිසා ගැටුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. බණ්ඩාරවිල රෝහල අසල ලිට්‍රෝ ගෑස් අලිවිසලේ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද උදැසන සිදු කර තිබුණා. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීමේදී සීමිත පිරිසකට පමණක් ගෑස් බෙදා හැරීමට සිදු වූ නිසා කුපිත වූ ජනතාව බණ්ඩාරවිල ලිට්‍රෝ ගෑස් අලිවිසලට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ගල් ප්‍රහාරයෙන් එම ගෑස් අලිවිසලේ හිමිකරුගේ බිරිඳට තුවාල සිදු වී ඇති අතර ඇයව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ගෑස් ලබා ගන්න ගල්ලේ ජනතාව රැය පහන් වනතුරු පොලිමේ සිටියේ මෙලෙසින්. වඩේ කරත්තියක් ගහදා නේදන වඩේ හදා දින ගමන් ගෑස් ටික ඉවරු වුණා මේ තිමාව පොලිමට පස්සේනි දවස මී ආවා නේ ගෑස් ගන්න ආවේ පොලිමට එහෙනම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉතින් හම්බුනොත් හොඳයි ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලෙස ඉල්ලමින් අක්මීමන කුරුඳුවත්ත ප්‍රදේශයේ ජනතාව ඊයේ රාත්‍රියේ දේව කන්නලව්වක් පවත්වා තිබෙනවා රකම පෙලෙම දොස් අරවා නිගසිනි මේ හොර නඩ යම අපේ රට දැන් තියෙන්නේ දැඩි ආර්ථික අර්බුදයක. පොඩි මිනිස්සයා එදා වේල ගැට ගහ ගන්න තරන්නේ මහත් පරිශ්‍රමයක්. එදා වේල කන එක කෙසේ වෙතත් මැරුණු මිනිස්සෙකුටවත් නිදහසේ අවසන් ගමන් යන්න බැරි තැනට අද අපේ රටපත් වෙලා අවසන්.
අපේ රටේ දැන් තියෙන්නේ විශාල මූල්‍ය අර්බුදයක්. එදා වෙලා හරි හම්බ කරගෙන කොහොම හරි වේල් දෙකකින් බඩගින්න නිවාගත්ත පුංචි මිනිසයාට දැන් එක වේලක් කන්නත් ලොකු සටනක් දෙන්න වෙලා. දවසින් දවස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් බලාගෙන ඉදී වෙනස් වෙනවා. රැට නිදාගන්නකොට තිබ්බ මිල ගණන් නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නේ. මේ දේවල් අපි වගේ පුංචි රටකට දරාගන්න අමාරුයි. දවසින් දවස ඩොලරේ මිලත් ඉහළ යනවා. පවතින ඩොලර් අර්බුදයේ හමුවේ අපේ රටට එන ආනයනික භාණ්ඩවලට සීමා පනවන්නත් රජය පසුගියදා කටයුතු කළා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඩොලරය ඉහළ යන කාලෙට රට ඇතුලේ තියෙන භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්නේ කොහොමද කියන එක. වැඩේ කියන්නේ දිනෙන් දින භාණ්ඩ මිල ගණන් ඉහළ යාම දැනෙන්නේ රටේ පාරිභෝගිකයාට විතරයිද? මොකද භාණ්ඩ මිල ඉහළ යාම ගැන වැඩිපුර කතා කරන්නේ රටේ පුංචි මිනිස්සයා. රටේ පුංචි මිනිස්සයා නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න මහජන නියෝජිතයින් 225 දෙනාටම මේ දේවල් පේන්නේ නැත්තේ ඇයි කියන එක නම් ලොකුම ප්‍රශ්නයක්. දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න මිනිසුන්ට පොලිම් වලින්වත් සිද්ධ වෙලා. පසුගිය දවසක රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කිව්වා පිටරටින් ගේන පිටකිරි බීලා නිකන් ලෙඩ වෙන්නේ නැතුව දේශීය කිරිගොවියා නගා සිටුවන්න රටේ දියරකිරි ප්‍රචලිත කරන්න ඕනි කියලා. නමුත් ඇමතිවරයා එහෙම කියලා පැය 24ක් යන්නත් කලින් දියරකිරි ලීටරයක් රුපියල් 40කින් 50කින් ඉහළ දාන්න දේශීය කිරි සමාගම් තීරණය කළා. ඇමතිවරයෙකුටවත් පාලනය කරගන්න බැරි තරම් සමාගම් නිලධාරීන් අපේ රටේ බලවත් වෙලාද? රටේ ජනතාව මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනවා. අපේ රටේ මැරුණ මිනිස්සෙකුටවත් නිදහසේ අවසන් ගමන් යන්න දැන් බෑ. මැරුණ කෙනාව මිනි පෙට්ටියක තියලා අවසන් ගෞරවය දක්වන්න බැරිතනටයි අද රටපත් වෙලා තියෙන්නේ. එවැනි සෝචනීය පුවතක් අපට වාර්තා වුණේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයෙන්. මහමග මාළු අලවි කරමින් සිටි දඹුල්ලේ චාන්දිනී හේරත් අකුණුසර වැදිලා ඊයේ පසුරුවේ මිය ගියා. නමුත් චාන්දිනීගේ පවුලේ කාටවත් මිනි පෙට්ටිය ගන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා අසල්වැසියන්ගේ පිටෙන් මිනි පෙට්ටිය ගන්න ඔවුන්ට සිද්ධ වුණා. සමෘතියවත් අතුරුනේ නැහැ. ඉතින් මේ දරුවටයි ඒ දරුවටයි උගන්නනවා පොඩි එක්කෙනා ඉන්නවා. එන්න එන්න බඩු ගණන් යනවා. නොකරපු දෙයක් නැහැ. නරක වැඩ කරේ නැහැ. නොකරපු දෙයක් නැහැ. ජීවත් වෙන්න. මගේ අයියගේ දුව මහත්තයා ඔය. මාළු විකුණපු තමයි කරේ. අන්තිමට මාළු විකුණන්න ගත්තේ දැන් ඔය. වෘද්ධක ඉදර මාළු විකුණන ඔය. මොනවා හරි කරන්න ඕනේ ජීවත් වෙන්න කියලා. ඒ වගේ මිනිස්සු අසරණයි සර්. මිනිස්සුන්ට කරදර වෙන්නේ කියලා නෙමෙයි. පිට්ටේ ගන්නවත් නැහැ. අද සීනකල එකක් කියද බලන්නකො. මනුස්සෙක් කැවිලා නිකන් ඉඳගෙන ඉන්නකොට තේ උකුරක් දෙන්න පුළුවන් තත්ත්වයක්ද අද? මිනිස්සු ගැන හිතන්නම නෑ. අහිංසක මිනිසුන් නෑ මේ වගේ දේවල් වෙන්නේ. මහා පාරට බැලලා දුක් විඳිනවා ඉතින්. ඒ මිනිස්සු රජ සැප විඳිනවා. මේ අතර රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් මිලා මත්තේගොඩ ප්‍රදේශයේ ජනතාව අද මහා පාරට බැස්සා. සර්වපාක්ෂික සමුළුවේදී විධිමත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වත්මන් රජයේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී එතරම් සාර්ථක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අද ප්‍රධාන වශයෙන්ම විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර සහයෝගය එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ඉඳලා ලෝකයේ අනෙක් රටවල් රටක ආණ්ඩුවකට උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ සුදුකරු බලලා නෙවෙයි. ඒ රටේ නායකයා ජනාධිපතිද අගමැතිද කියලා බලලා නෙවෙයි. ඒ රටේ නායකයාගේ පෞද්ගලික චරිතය දිහා බලලා නෙවෙයි. විශේෂයෙන්ම ලෝක නායකින් රටක නායකයෙකුට උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ මූලික වශයෙන් රට පාලනය කරන ප්‍රතිපත්ති මොනවද කියලා අන්නේ ප්‍රතිපත්ති වලයි ලෝක නායකයින් සලකනවා. මේ තිබෙන තත්ත්වයන් අනුව අපි යෝජනා මාලාව ආණ්ඩුවට දුන්නේ ඊළඟ ආණ්ඩුව අපි හදන එක ගැන කල්පනා කරන්නේ නැතුව ඊට මෙහා මේ තිබෙන අද දවසේ තත්ත්වයෙන් ජනතාවට යම් කිසි සහන දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් පිළිබඳව. ඒක නිසා අපි දුන්න යෝජනා ක්‍රියාත්මක කිරීම ඒක රජයේ බාර කාර්යයක්. ඒක දැන් රජයේ විසින් කළ යුතු දෙයක්. සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙච්ච සියලුම පක්ෂ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා තරම් විධිමත් සැලසුම් සහගතව දින ගණනක් සාකච්ඡා කළා, විද්වතුන්ගේ කොමිටි හදලා ඒ අපි ඉදිරිපත් කරපු යෝජනා මාලාව වෙන යෝජනාවක් කිසිම පක්ෂයක් සර්වපාක්ෂික සමුළුවේ ඉදිරිපත් කළේ නැහැ. බොහෝ අය ඇවිල්ලා කටින් මොනව හරි කිව්වා. එක්කෙනෙක් දෙන්නෙක් පොඩ්ඩක් කොළ කැලිලු ලියාගෙන ආපු කීවා කියුවා. නමුත් අපි ඒ විදිහට නෙවෙයි, අපි රටන ආදරේ තියෙන දේශපාලන පක්ෂයක් විදිහට අපි ඒ අවස්ථාවෙන් කටයුතු කළේ.
රට තුල යලි පෞල් පාලනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජයට පත් කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ. ඒ පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් බැහැදැකීමට අද පැමිණි අවස්ථාවේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකින් අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් බැහැදකීම සඳහා අද පැමිණියා. ඒ රාජගිරිය කලපලුවාව තපෝවන විහාරස්ථානයේ වෙතයි. මෙහිදී වර්තමානයේ රට තුල පවතින අර්බුදකාරී තත්ත්වය සහ එය විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කටයුතු කළා. लंकावे අපිට හෘද සාක්ෂිතයට ගෝ එහෙම ගමනකට උදව් වෙන්න බෑ ඒ නිසා තමයි මානවක හඳුන්නේ අපි පක්ෂයේ 11ක් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කාලයක් තිස්සේ එකට වැඩ කරලා අතර ආකාරයකට අපි තීන්දුවක් ගත්තේ මේ තත්ත්වය වෙනස් කරන්න අපිට කල හැකි සෑම දෙයක්ම කළ යුතුයි කියලා. අද තේම තත්ත්වයේ පිළිබඳව සිහි කරන විට බලවත් එකින් අපහසුතාවයන් තියෙනවා. ඉතින් අපි මේ වෙන අවස්ථාවක බොහොම සන්තුෂ්ම බොහොම අපේ හදාගෙන සකස් කරගෙන විදේශී ජනතම මේ අවස්ථාව පාවිච්චි කරලා දෙමළ ජාතික සම්දානේ කියනවා අපිට පිටරට ඉන්න දෙමළ අයගෙන් ඒගොල්ලෝ ඩයස්පෝරාව කියලා කියනවා අපිට ඩොලර් බිලියන ගණනක් තම ගේන්න පුළුවන් හැබැයි 13 වෙනි සංශෝධනයේ ඉක්මවා බලය බෙදීමක් කරන්න ඕනේ. ඒතර මේ පිටරටවල විතරක් නෙමෙයි මේ රට ඇතුලේ ඉන්න බලවේග මේ අසරණභාවයේ පාවිච්චි කරලා තමන්ගේ යටි අරමුණු ඉටු කරගන්න උත්සාහ කරන මානායක හඳුරු වෙන පිළිවෙලක් හදලා අපිට ඉදිරිපත් කරන්න මේ පිළිවෙල අපි හොඳයි අපි කියලා තියෙනවා අපි දෙනවට ඔබත් මල්ල යන්න එපා ගොඩක් මේ මේ වික්ෂුණ හන්දලා උඩ තියාගෙන යන්න එපා ඒක ඒ මොකද එහෙම ගියොත් එම ඒ ඇත්තේ තමයි තමන්ගේ පුද්ගලික වැඩ කරන්න යනවා මිසක් හුඟක් දෙන එහෙම පොදුවි රට වෙනුවෙන් කරන කෙනෙක් නෑ හැම කෙනාම ගිහිල්ලා තියෙන එක කුළුපත් ගමක් ගන්න එක තමයි ඉඩ කඩන් රක ගන්න දෙකයක් හැටියට අපි තීරණයක් කරනවා කිසිම දේශපාලනඥයෙක් ප්‍රොමෝට් කරන්න යන්න එපා අපි හොඳම හොඳට ඉගෙනගෙන තියෙනවා මේ අහන බැනුන් ටික හොඳටම ඇති සකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. අපිට ඇත්තම දෙමළ ජනතාව එකතු වීමට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි දෙමළ බෙදුම්වාදී බලවේගයේ මේ රටේ අසරණතාවය පාවිච්චි කරගෙන ඒ අයගේ බෙදුම්වාදී උමනාවන් ඉටු කරගන්න මේ ආණ්ඩුව ලව උත්සාහ කරනවා නම් අන්න ඒකට අපේ විරෝධය තියෙනවා. ඔබතුමාල්ලම කියනවා මේ ආණ්ඩුව හොඳ නැහැ කියලා. මොකද්ද මේ දෙවිඩි පිළිවෙත? කිසිම දෙවිඩි පිළිවෙතක් නැහැ. මේ රටේ වර්තමාන ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ඉතිහාසයේදී ආ බල්ලා තමයි අපි කිව්වේ එවලී හිටියේ ඉදිරිපත් වෙලා හිටිය අපේක්ෂයන් අතුරෙන් හොඳම අපේක්ෂකයන් එයයි කියලා. අර කනකොකාගේ සුදපේන්නේ ඉගිලෙන විටයි කිව්වා වගේ බලය ලැබුණාට පස්සේ තමයි තින් සැබෑ ස්වරූපේ දකින්න පුළුවන්. ඔබතුමාලා හිතනද මේ ආණ්ඩුව වටන්න පුළුවන් වෙයි කියලා? අනිවාර්යම ඔව්. උන්වහන්සේලා ගින්න හැබැයි දෙවැන්ද චෝදනාවක් ආවා මේ පෞල් පාලනය ඔබතුමාලා ගින්න ලොකු උනන්දුවක් දක්වා ඉදිරියේදී කරන වැඩපිළිවෙල හරියට නිවැරදි ආකාරයෙන් කරන්න කියලා තමයි චෝදනා කරේ. ඒක අපිට පමණක් එල්ල කරපු අදහසක් නෙවෙයි උන්වහන්සේලා හැම දිනටම බලපාන පරිදි කොහොමත් අපි ඉතින් ආයි මේ රටේ පෞල් පාලනයක් ගන්න නැවත ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුව ලැබිච්ච ජනවර්මයේ අර්ථයට පිටුපාන්න නැත්තම් මේ ආණ්ඩුව වටන්න අපිට උනේ නැහැ. ලැබුණු ජනවර්මයේ අර්ථය ඇතුළේ ඉන්නවනම් ලැබුණු ජනවරමෙන් පිටපඩිනවනම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වයේ ගත්තු අපිට සුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න ඒ ගමන පරාජය කරන්න මේක අපි කරන්නේ ඒක. ඒ කියන්නේ තව අවස්ථාවක් තියෙනවද ඒගලන්ට දැන් මේක හරි මාර්ගට යන්න? මං හිතන්නේ කිසිසේත්ම දැන් එහෙම පෙන්නන්නේ නැහැනේ දැන් කරන දේවල් නම් පෙන්නේ තව තවත් ඒ ජනවරමට රැහැණිව යන ගමනක් නෙමෙයි දිගින් දිගටම පෙන්නන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමත් එක්ක එකට ගමනක් යනවනේ. කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාත් එක්කද? ජනාධිපතිතුමත් එක්ක. අපි දන්න විදිහට නම් එහෙම නැහැ පොඩ්ඩක් පොඩ්ඩක් ඒගොල්ලෝ ගේ නහස් පක්ෂේ නාඩුව ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඔබතුමාලට විශ්වාසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නයි කියලා. අපි තකින්නෝ
වත්මන් රජයේ බලයට ගෙන ඒමට කටයුතු කළ තමන් වහන්සේ ඇතුළු පැවිදි හඬ සංවිධානය රජයේ පළවා හැරීමට යලි පාගමනින් වැඩම කිරීමට සූදානම් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. රජයට නිසි දැක්මක් තිබුණේ නැති නිසා මේ ඩොලර් අර්බුදය ඇති වූ බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ ආණ්ඩුව තුළ තිබුණා නම් යම් කිසි දැක්මක් ඉදිරි දැක්මක් තිබුණා නම් මේ ආකාරයෙන් මේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. අද මොකද වෙලා තිබෙන්නේ? හිස රදයේ කොට්ටමාරු කරන්න වගේ අද මේ ආණ්ඩුවේ වැඩ. එදා අපේ මිනිසුන්ට තිබුණ හැකියාව අල්ලල සීනි ටිකක් කාලා පාම්පෙත්තක් කාලා ජීවිතේ ගණන්ඩ. අද අල්ලල සීනි කන්න විදිහකුත් නැහැ. පාම්පෙත්තක් කන්න විදිහකුත් නැහැ අද. තව දුරටත් මේ ආණ්ඩුව මේ රටේ මේ අහිංසක දුප්ප පොදු ජනතාවට මේ වගේ දුක් වේදනා දෙන්න සූදානම් නම් දුක් වේදනා දෙනවනම් පැවිදි හඬ සංවිධානයේට පුළුවන් ආණ්ඩුව බඩේට පත් කරා වගේම තමයි අපට පිද්ද වෙනව අර වගේම නැවත පාගමන් ගිහිල්ලා දැන් මේ ආණ්ඩුවේ ආයුත ඉවරයි දැන් මේ ආණ්ඩුව හිටිය ඇති දැන් වහාම යවමු කියන තැනට ගාන්න අපට සිද්ධ වෙනවා කියන එක නම් අකමැත්තෙන් අර කියන්න සිද්ධ වෙලා තිබෙනවා අකමැති වුණි ඔබේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති නම් ඔබ අකමැති අපි ආද ඔබට කියනවා පැහැදිලිව කියනවා මේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න එකම රාජපක්ෂ ඔබතුමා පමණයි ඔබතුමා පමණයි ඔබතුමත් මේ ජනතාවගෙන් ඈත් වුණොත් රාජපක්ෂලා මෙතනින්ම කම්මුතු කියන එක අය අහන්න දෙයක් නැහැ ඒ නිසා ඔබතුමා අපි ඉල්ලීමක් කරනවා අපි ප්‍රශ්නයක් ඔබතුමා අහනවා රාජපක්ෂලා කම්මුතු කරනවද එහෙම නැත්නම් ඔබතුමා කර අනර්ග සේවයේ තවදුරටත් වර්ධනය කරන්නට ජනතාවගේ හැදවතින් ඈත් නොවන්නට කටයුතු කරනවාද කියන එක ප්‍රශ්නයක් අද අපි අහනවා මහින්ද මහත්තයාගෙන් මේම උද්දාන වේගයක් ගිය එකම ආණ්ඩුවක් මේ දිවිපිට අපි දැකලා නැහැ අද රටේ සෑම ගයක් පාසාම ඇහෙන්නේ වත්මන් රජයේ පළවා හැරිය යුතු බවට වන සටන් පාඨයේ පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තංගල්ල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට අද එක් වෙමි. අද ගයක් ගයක් ගන්න ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙන මහා ශාපකිරී. ඒ ශාපය කුසගින්නෙන් දැවෙන ජනතාවගේ ශාපය. දරුවන් අනන වේදනාව දරා ගන්නට බැරි දෙමව්පියන්ගේ ශාපය. ඒ ශාපය අධ්‍යාපනය අහිමි වෙච්ච දරුවන්ගේ සාපය ඒ සාපය රැකියා අහිමි වෙලා විරැකියා පෝලිමට එකතු වෙන බොහෝ අවස්ථාවන් වලදී රට අතහැර යන්නට තීන්දුව කරපු තාරුණ්‍යයේ සාපය අපේ ප්‍රාර්ථනාව මේ වගේ දුෂ්ට දුර්දාන්ත වැඩබැරි කුහක රජයක් තවදුරට මේ රටේ ජනතාව වලපල්ලට ගෙන යන තත්ත්වය මගහරවා ගනිමින් රට ගොඩ ගන්න වැඩකාරයෝගේ ආණ්ඩුවක් බිහිකරන්න ඔබ අප සියලු දෙනාම එකතු වෙමුයි කියලා මම මේ අවස්ථාවේ සියලු දෙනාටම යෝජනා කරා. දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සජබේ මන්ත්‍රීවරුන්ව ගොනු කරගන්න බෑ කියන එක බොහොම පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමත් ෆේල් වෙච්ච කෙනෙක්. මං හිතන්නේ මැරිච්ච ගහට දිරච්ච ගහ එකතු නැයි කියලා ලොකු විප්ලවයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මේ වෙලාවේ. අපි හැමදාම හිඟන්න වගේ බංග්ලාදේශයට යනවා. අපිට කීයක් හරි දෙන්න, අනේ අපිට ණයට දෙන්න, අපිට සල්ලි නෑ. ලැජ්ජයි. එක වෙලාවක ඇවිල්ලා අපේ ආණ්ඩුවේ අයත් ඒ වගේම විරුද්ධ පක්ෂය අයත් ඇවිල්ලා හදිසියෙම කියනෝ තෙල් නැහැ කියලා. එතකොට තෙල් තිබිලා ඉල්ලුම දෙගුණ තෙගුණ වුණාට පස්සේ අපිට සැපයුම ලබා දීමේ යම් බලපෑමක් ඇති වෙනවා. ගෑස් වලටත් ඒ දේම කරා. අත්‍යවශ්‍ය භාණ්ඩ වලටත් ඒ දේ කරා. ආණ්ඩුව අද මේ ගෙනියන ක්‍රියාමාර්ගය තුල අපිට පේන්නේ නැහැ මේ තත්ත්වෙන් ගොඩෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක ඉන්නවා කියන. අර එදා වෙල ටුවස් වාගේ වැඩපිළිවෙළක් තමයි මුදල් අමාත්‍යාංශයේ ඇතුළු මහා බැංකුව අද ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අද මේ ජනතාව එක වෙලක් කන්න බැරුව ලෙව කන තැනකට ඇවිල්ලා ඉද්දි කාපට් දාන්න පාරවල් වලට සල්ලි වෙන් කරගෙන නැගලන්නේ. සර්වපාක්ෂික සමුලුවක් තිබ්බේ ජාත්‍යන්තරයට පේන්න මූල්‍ය අරමුදලට පේන්න එහෙම නැත්නම් ආයෝජකයන්ට පේන්න එතකොට දන්නවා ලංකාවේ යම්කිසි පක්ෂ සියල්ල එකතු වෙලා යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා මේ රටේට ණයක් දුන්නට බය වෙන්න දෙයක් නැහැ ආයෝජකයෙක් කාවට බය වෙන්න දෙයක් නැහැ කියන මතවාදයේ ජාත්‍යන්තරයේ හැදෙනවා ඇත්තම ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නම් පාර්ලිමේන්තුව හරහා තමයි විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඒ නිසා තමයි සමග ජන බලවේගයේ මේ සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙන්නේ නැත්තේ. ඉන්ධන මිල වැඩිවීම හරහා මේ රටේ තියෙන ජීවන වියදම ජීවන බර ජනතාවට තවදුරටත් දරා ගන්න බැරි වෙනවා. මේ ඩොලර් හිගයක් තියෙන වෙලාවේදී ඒ අස්වැන්න අඩුවීම ලොකු පාඩුවක් අපේ ගොවිතැනට නැති වෙලා තියෙනවා කියන එකත් ඒකත් ප්‍රකාශ කරන්න ඕන. යම්කිසි අස්වැන්න අඩුවක් වෙලා තියෙන එක පරිමහන්ඩ ජනාධිපතිතුමා වී මිල වැඩි කරලා තියෙනවා.
කිසිම දෙයක් කරගන්න බෑ කිරිපිටි පෝලිං ඩීසල් පෝලිං පෙට්‍රල් පෝලිං ඊළඟට ගියාම හෙට අනිද්දා ආහාර හිගයක් එනවා දැන් සජිත්තුත් ඇවිල්ලා කියනවා හොරකම වංචාව දූෂණය නාස්ති නැති ආණ්ඩුවක් හදනවා එහෙනම් අපිට සජිත්ත කියන්න දෙන්නේ මොකක්ද එහෙනම් ඉස්සෙල්ලා ඔයා හොරකම වංචාව දූෂණය නාස්ති නැති ව්‍යාපාරයක් හදාගන්න ඔයාගේ ව්‍යාපාරය ඇතුලේ පහුගිය ආණ්ඩු කාලේ හොරකම් වංචා දූෂණය නාස්ති කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා නෛතික නැවත රීස්ට්‍රක්චර් කරගන්න ඕනේ IMF එකෙන් අවශ්‍ය ඒ උදව් ගන්න ඕනේ ඈ විදේශ රටවල් සමග සාකච්ඡා කරන්න ඕනේ දැන් මේ TNA එක සාකච්ඡා කරනවා දැන් ඉස්සරහට ඩෑෂ්බෝරා එක සාකච්ඡා කරනවා දැන් මේව තමයි අපි කිව්වේ දැන් මේකට මේ 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 ආර්ථික උපදේශක සභාව අවශ්‍ය නැහැ මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක් රයිගම් ටෙලි සම්මාන උරලේ හොඳම සංග්‍රාමයේ වැඩසටහන් හිමි සම්මානය සියත ටීවී රවුම වැඩසටහන දිනාගත්තා. ඒ මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උරලේදී මෙන්න එම පුවත නැවතත්. රයිගම් ටෙලි සම්මාන උරලේ හොඳම සංග්‍රාමයේ වැඩසටහන් හිමි සම්මානය සියත ටීවී රවුම වැඩසටහන දිනාගත්තා. ඒ මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උරලේදී තවත් කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16454 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ දෙකක් අද පස්වරුවේ තහවුරු වුණා. අදාළ මරණ සිදුව ඇත්තේ ඊයේ දිනේදී බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16454 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 234 දෙනෙකුද ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 660633ක් ලෙසයි. එළමින අලුත් අවුරුද්දට තවත් ඇත්තේ දින 18ක්. ඒ අනුව උත්සව සමයේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වන විට කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවීමක්ද දක්නට ලැබෙනවා. ඒ මෙරට එන්නත්කරණයේ ප්‍රගතියද සමගයි. කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුත්කරින්ගේ සංඛ්‍යාව 77,89,000 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. සියත චින්තපිටිය ශ්‍රවණය කරමින් රතේ ගමන් කරන ශ්‍රාවක ඔබ සොයා සියත FM කණ්ඩායම ඊයේ ගියේ මිගමු කොප්පරා මන්සන්දිය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව සියත චින්තපිටිය අහන්න iPhone දිනන්න වැඩසටහනේ තවත් වාසනාවන්තයෙකු බිහි කරන්නට සියත FM කණ්ඩායමට හැකි වුණා. iPhone එක දිනාගත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි සුබෝධ විජේසිංහ මහතායි. මේ ආදරෙම තේරෙන ඇති මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔව් आदरणीय श्रावक नवतम आईफोन जयग्रहणे किमी අලුත් අවුරුදු උත්සව සමයේ ඉලක්ක කර ගනිමින් ජනතාවට ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා තිහගොඩ නගරයේ වැටලීමක් සිදු කර තිබෙනවා. ඒ මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 4ක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 1යි. මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ එක්ව සංවිධානය කළ ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා පැවැත්වුණා. පස්වන වරට සංවිධානය කළ මෙම ක්‍රිකට් තරඟාවලියේ ආරාධිතයා වූයේ මේජර් ජෙනරල් අනිල් උදයකුමාර මහතායි. ज्येष्ठ रंगन शिल्पिनी मल्लिका पिलिपिटिय महात्म्य अद अभवप्राप्त वीति बेनवा 1936 वसरे ऑक्टोबर 4वन दिन हंगुरांकित उपत लभू डेसी आयरिन मल्लिका पिलिपिटिय महात्म्य मिय अनविट 86 वेन वीए पसुवुना आचार्य लेस्टर जेम्स पीरिस महता अध्यक्षने कल रेखावनम सिनेमा पटे संदहाद रंगनेन दायक वू अय गोलु हदवत टेलीनाट्य संदहाद सिय रंगन कौशल्य एक्कला දෙමටකොඩ බේස්ලයින් ගුවන් පාලමෙහි ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද පස්වරුවේ හදිසිය ගිනි ගැනීමකට ලක් වුණා. බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකු සිටි ඇති අතර ගින්නෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නැහැ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින් නිමාවට පත් කරවා තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින් ඔබට සුබ සන්ධ්‍යා